හයවෙනි පාඩම පෙරලා ගන්නකො පොතේ මේකේ පෙන්නලා තියෙනවා ද සතුටින් ඉන්න ළමයි ගොඩක් අස්සන පාසල සමහරට අපේ පාසල වෙන්නත් පුළුවන් වෙනව නේද ආ දැන් මේ වගේ සතුටින් ඉන්න ළමයි ඉන්න පාසලක් ලස්සන පරිසරයක් තියෙන පාසලට එන්න හිත දෙන පරිසරයක් තියෙන පාසලක් තමයි අපි සෞඛ්‍ය ප්‍රවර්ධන පාසලක් කියලා කියන්නේ සරලව දැනට හැඳින්වෙනවා මේ පාසලක සෞඛ්‍ය ප්‍රවර්ධනයේ වෙන්න නම් සෞඛ්‍ය ප්‍රවර්ධන පාසලයක් වෙන්න නම් මෙන්න මේ වගේ අපි කණ්ඩායමක් ඉන්න සම්බන්ධ වෙන්න ඕන කවුද පාසල් දරුවෝ විශේෂයෙන් ඔයගොල්ලෝ හැමෝම වැඩිම පිරිස ඉන්නේ ඔයගොල්ලෝනේ ඊළඟට අපේ විදුහල්පතිතුමා शिष्य सौख्य वरिदीन कर संपूर्ण संविधान शक्ति संपूर्ण हेकिया संविधान क्रियात्मक पासल का अन्न सौख्य प्रवर्धन पासल एहेम पासल पुनः तमाय अर अपिकलूपे पेन्नपु विधि तत्कट सत्टेन लमाय पिरीसिन लसन पासल कपिट लखिंड मेन मे वगे पासल कपिट लखिंड अभी हेमोमाय शिष्योशियाल विधुहलपतिमागे मग पेन्नीमाय संविधान शक्ति आई गुरुमंडले समागपेन्नीम संविधान शक्ति क्रियाकारी सहभागी इलंगट अनेकुत कार्य मंडल मेन मे वगे सौख्यकामी परसरे अक्तियन सिद्धदगन्नासुल परसरे अक्तियन एन्न हितदिन परसरे अक्तियन मनसट सुदायी परसरे अक्तियन पासला गुणगागन्न पुलुवंग अन्ने वगे पासलकट अपिगेनो सौख्यव पासला कियला अरे ईलंगड़ बालमु अपे में पासलक लामाय विधियत अपिट करन्न पुलुवां मूलिकम देवा मुकाद अपे कौद सौख्य प्रवर्धन पासले शिष्यो कौद पासले मुलु समाजे सौख्य तत्वेर बलपान साधक पालने करने काई वैदिक निक्रीमटे हकी विधियताई ओगलांग शक्तिवत करने के तमाय सौख्य प्रवर्धन पासले की कौदुरता बलापुर हितला मे तत्ते पासले सौख्य तत्ते प्रवर्धने करन हतवसर गिनगन्नति निवसे सौख्य तत्ते प्रवर्धने करन्ने कोहमद इवगे पासले सौख्य तत्ते नगा सिटवन्न ओगुल मुखद करन्ने कियने ओगुलन कोहमद एवेन मे यमु करवन्न कियने के तमाय अपि मे पाडमे तवदुरटत् बलापुरुत्तु वेन्ने निकम्म इन्ने कने मे क्रियाशीलीव सौख्य प्रवर्धने किव्वहम मेतन सौख्य तत्ते तियेनवा अपिट बलपान होंद नरक करुणु देपैत्तम सौख्य तत्व वैर दीवन करेतु करण तीन सौख्य तत्व पहलट बैठना करण तीन रोग उदाहरण दी तीन वर्तमान को संगत तत्व मेक सौख्य तत्व अडाल करें डेंगू आनी रोग मार्दने करनी डेंगू रोगे वगे का सौख्य तत्व अड़ करने का मे वगे तत्व पालने करें कोहमद मे तत्व अड़ कर अपनी वे कोहमद क्रियात्मक अटक मेतत्ते अड़करीति पद्धति सौख्य नीति रीति पद्धति क्रियाकारी वेन्नी रोगी तत्ते को संगते वो नोवेन्तम पास तमिक दीर्घ वशे नर विना लोके अटवल नुसल का आहार पूरा अटवल तीन अमेरिका वगे यून अटवल अन्े वगे तत्ते पत्ते नुसल का आहार आरक्षा मेक पालने प्रवर् सौख्य तत्व प्रवर्धने करगत अपे पालने वगे ओगोलो पासल नम विधिटोलाक पुलवा पासले सौख्य तत्व प्रवर्धने करगाड़ीवन मुद तत्व बेडिदीवन करगंडाई हानिकर तत्व अड़कर गंडाई सहयोग अन्नेकटोलांटोन शक्ति लबादने उपदेश लबादने तम अभी मे पाड़ मे दिगन गण इतक मंगिता पेहदी तीलंगटअपी मे
කාරණා යටතේ පාසලේ මොන මොන අංගද අපි ගැනද අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ අංග ටික තමයි අපිට ඕන වෙන භෞතික පරිසරය පාසලේ සියලුම දෙනාගේ මානසික තත්ත්වය සියලුම දෙනා එකතු වුණාම වෙන සමාජීය පරිසරය. ඔන්න පෙළපතේ පොඩ්ඩක් මේ පින්තූර ටික බලන්න. සෞඛ්‍ය ප්‍රවර්ධනය කියන එක පාඩම 6 වෙනි පාඩම. හරිද? ඊළඟට තියෙනවා පාසලක සෞඛ්‍ය ප්‍රවර්ධනයේ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධනයේ සෞඛ්‍ය ප්‍රවර්ධන උපාය මාර්ග හඳුනා ගන්න පාසලක් තමයි සෞඛ්‍ය ප්‍රවර්ධන පාසලක් විදියට යොමු වෙන්නේ අපි. ඊළඟට මේ පාසලක පින්තූර දෙකකුත් තියෙනවා. පාසල් දරුවන් කාර්ය මණ්ඩලය ප්‍රජාවේ සෞඛ්‍ය ප්‍රවර්ධන පූර්ණ සංවිධාන ශක්තිය යොදවා ක්‍රියා කරන පාසල සෞඛ්‍ය ප්‍රවර්ධන පාසලක් කියලා කියනවා. ඊළඟට සෞඛ්‍ය ප්‍රවර්ධන පාසලේ පාසල් පරිසරයක තිබිය යුතු ප්‍රධාන අංග විදියට කරුණු තුනක් ගැන කතා කරනවා. ඒ කරුණු තුන තමයි මානසික පරිසරය, සමාජික පරිසරය, භෞතික පරිසරය. අපි මුලින් කතා කරන්නේ මේකේ භෞතික පරිසරය ගැන. පාසලේ භෞතික පරිසරය. ඒකේ තියෙනවා කරුණු මෙන්න මේ කරුණු ටික. ඔයගොල්ලන්ගේ පෙළපත ඔයගොල්ලෝ පෙරලා ගන්න. මම පෙන්නන මේ කරුණු ටික බලා ගන්න. මෙන්න මේකේ භෞතික පරිසරයේ තියෙන මේ කරුණු ටික ගැන තමයි අපි බලන්නේ. පළවෙනි එක තියෙන්නේ මොකද්ද? පිරිසිදු වාතය. ඊළඟ එකේ පිරිසිදු භූමිය. පරිසරයේ සිත් ගන්නා සුළු බවක්. මේ කරුණු තුන පොඩ්ඩක් කතා කරමු. පිරිසිදු වාතය කියන්නේ අපිට හුස්ම ගන්න හොඳ වාතයක් තියෙන්න බෑ. ඕගොල්ලන් ඉන්න පරිසරය. ඕගොල්ලන්ගේ පාසල් පරිසරය ගැන හිතන්න. අපි අපේ පාසල ගැන හිතන්න ඕනේ. අපේ පාසලේ අපිට හොඳ පිරිසිදු වාතාශ්‍රය ලැබෙනවා නම් අපිට මේ ගඳක් සුවඳක් අමුතු දෙයක් දැනෙන්න බෑ. හොඳ පිරිසිදු වාතය ලැබෙනවා නම් අපි මේ පිරිසිදු වාතය හුස්ම ගන්නවා. යම් තැනක පාසලේ කොතනක ගියාම අපිට විශේෂ ගඳක් හෝ සුවඳක් දැනෙනවා නම් ඒ වාතයට වෙන මොන හරි එකතු වෙලා. ඉගෙන වාතය අපේ අහිතකර දෙයක් එකතු වුනහම වාතය අපිරිසිදුනා කියලා අපි සලකනවා. ඊළඟට භූමිය පිරිසිදු බව. ඕගලන් බලන්න ඕගලන්ගේ පාසල් භූමිය හැමදාම උදේට ආවහම පිරිසිදු කරනව නේද? අන්ති කාමරේ නම් ඕගොල්ලෝ පිරිසිදු කරගන්නවා. පාසල් භූමිය ඕගලන්ගේ පාසලේ ඉන්න කාර්ය මණ්ඩලයේ කොටසක් ඉන්නවා. ඒ වෙනුවෙන් මේ වෙච්ච ඒ අය පාසල් භූමිය පිරිසිදු කරලා තියෙනවා. හොඳයි, එහෙම පිරිසිදු කරලා නැති වෙලාවට බලන්න පාසල් භූමිය කොයි වගේද කියලා. ඉතාලම අපිලිවෙලයි, අපිරිසිදුයි, අප්‍රසන්නයි. ඒ වගේ තත්ත්වයක දැන් නිවාඩු කාලයක් දීලා එකපාරට අතරමැද නිවාඩු. දැන් මේ නිවාඩු කාලේ තාම සුද්ධ කරලා නැත්තම් කවුරුත් දැන් වැඩි පාසලට එන්න අපහසුයිනේ. ඒ දේ කරලා නැත්තම් දැන් පාසලේ තියෙන්නේ අර බලාපොරොත්තු වෙන පිරිසිදු භූමියක් තියෙන්න බෑ. අපිරිසිදු තත්ත්වයක්, අපිලිවෙල තත්ත්වයක් තියෙන්න පුළුවන්. එහෙම වුණොත් භෞතික පරිසරය ඔන්න සම්පූර්ණ වෙලා නැහැ. ඒ තත්ත්වේ නැති වෙනකොට අර සිත් ගන්නා සුළු බවක් නැති වෙලා යනවා. ඒ තත්ත්වේ නැති වෙනකොටම පාසලේ තියෙන සිත් ගන්නා සුළු බවක් නැති වෙලා යනවා. පිරිසිදු වන්න බලන්න මේ පාසලේ පින්තූරේ කොහොමද කියලා. මේකේ පිරිසිදු වාතය ඇති කියලා මේක දැක්කහම අපිට හිතා ගන්න පුළුවන්. මේ පාසල් ගොඩනැගිල්ලක පින්තූරය. ඔගොල්ලෝ මම ආගන්න ඔයගලගේ පාසලේ ගොඩනැගිල්ල මේ වගේ දිනවද කියලා. වාතය ගැන කතා කරනකොට පන්ති කාමරයක් ඇතුළට හොඳට පිරිසිදු වාතය එන විදිහට පන්ති කාමරේ සකස් වෙලා තියෙන්න ඕනේ. වා කවුළු තියෙන්න ඕනේ. දැන් මේකේ පෙන්නලා තියෙනවා මේ මෙන්න මේ ඔයගලන්ට පෙන්වන්න ඇති මේකේ මේ කවුළු ගොඩාක් පෙන්නලා තියෙනවා. ඒ කවුළු ගොඩක් දාලා තියෙන්නේ මෙන්න මේ කවුළු. කොරිඩෝ එක දිගේ පල්ලෙහක් තියෙනවා. ඒ වගේම පන්ති කාමරයක් ඇතුලෙන් පේනවද මේ වීදුරු? ඒ පන්ති කාමරයේ ඇතුළෙත් වාතය ආලෝකය ලැබෙන්න හොඳ වාතාශ්‍රය ලැබෙන පරිසරයකට සකස් කරලා තියෙනවා. දැන් පිරිසක් ඉන්න තැනක්නේ. දැන් බස් එකක හිටන්නකො ඕගොල්ලෝ යනකොට බස් එකක 50ක් විතර බස් එක ඇතුලේ ට්‍රිප්යක් යනකොට ඉඳන් යනකොට වහිනවා. ඒතකොට අපිට වහගන්න. ඇතුලේ වාතාශ්‍රය අපිරිසිදු වෙනවනේ. අපිට ඉන්න බෑ. ඒ වගේ තත්ත්වයක් තමයි පන්ති කාමරයකත් ඔගොල්ලෝ ගොඩක් පිරිසක් නින්නේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයිනේ. වා කවුළු හොඳට තිබුණ නැත්තම්
අපි ප්‍රාශ්වාස කරන වාතය එක පිළිලා අපේ වාතය අපිරිසිදු වෙනවා. ඒක පිටත් ඉවත් වෙන්න ඇතුල් වෙන්න ක්‍රම තියෙනවා. රාත්‍රී කාලේ දුනත් වාකවුල තියෙනවා නම් තමයි වඩා සුදුසු. ඊළඟ වේ බලන්න මේකේ භූමිය මේ පෙන්නලා තියෙන ප්‍රදේශය ලස්සනයි. ඔයගොල්ලන්ගේ මේ පාසලේ භූමිය නම් මන් දා ආසල් භූමියක් ගස් කොළන් වලින් තොරව තියෙන විදිහක් නැහැ. ආසල් භූමිය ගස් කොළන් වලින් තොරව තියෙන විදිහක් නැහැ. ඒ ගස් කොළන් සම්පූර්ණයෙන් තියෙනකොට වාතය ලැබිලා පාසල හොඳට පිරිසිදු වෙලා යනවා. ඊළඟට මේකේ මේ අර පිළිවෙලක් ඇතුව ගස් කොළන් හිටවීම හරි ගොඩනැගිලි සකස් කිරීම හරි ගොඩනැගිලි ඇතුළට වාතය එන විදිහ ගොඩනැගිල්ල සකස් කරන විදිහ හරි අපි කැමති නැත්නම් හිත ඇද ගන්න පරිසරයකට තියෙනවනම් ඊට වඩා ලස්සන තව අවස්ථා ඇති. ඒ තියෙන ඉඩ කඩේ විදිහට ඒ විදිහට පිළිවෙලට සකස් කරලා තියෙනවනම් සිත් ගන්න අසුළු බවක් තියෙනවනම් අන්න අපි බලාපොරොත්තු වෙන පාසලක් අපිට ලැබෙනවා. අපි අර ආයුක තාක්ෂණ විශේෂයට ගොඩක් කලාවට උන් ඔය දේ කරන්න පුළුවන් පාසල. සිත් ගන්න අසුළු තැනක් බවට පත් කරගන්න පුළුවන්. මොනවා හෝ මල් විසිතුරු මල් වෙන්න පුළුවන් වෙනත් වගාවක් වෙන්න පුළුවන් ආකාරයෙන් සම්පූර්ණයෙන්ම පාසල සිත් ගන්න අසුළු තැනක් බවට පත් කරගන්න පුළුවන්. හරිද? හොඳයි. අපි ඊළඟ කරුණු ටික බලමු. ඊට පස්සේ ඔගලන්ගේ පෙළපොතේ මේකේ ඊළඟ කරුණු ටික තියෙනවා. ඒකේ තියෙනවා පන්ති කාමරේ පවිත්‍රතාවය. ප්‍රමාණවත් වැසිකිලි කැසිකිලි පහසුකම්. පන්ති කාමරේ කොහොමද ලස්සන කරගන්නේ අපි ඉස්සල එකක් බලමුකෝ. පන්ති කාමරේ ඔගලන්ගේ ලස්සනද කියලා පොඩ්ඩක් දැන් මතක් කරලා බලන්න. මේකේ පේනලා තියෙන්නේ නම් මේ ප්‍රාථමික පන්තියකට ගැලපෙන පන්ති කාමරයක්. කණ්ඩායම් වශයෙන් පවතින ඕගලන්ගේ පන්ති කාමරේ මේ වගේ ලස්සනට තියෙනවද? ඕගොල්ලෝ චුට්ටක් මතක් කරගන්න. ඕගලන්ගේ පන්ති කාමරේ මේ වගේ මේක පෙන්නලා තියෙනවා මේ අර 5S ක්‍රමයේ කියන ආකාරයේ පන්ති කාමරයක්. පන්ති කාමරේ එක එක භාණ්ඩ තියන්න වෙනම ස්ථානයක්. ඕගලන්ගේ වැඩ කරන්න වැඩ මේසේ වෙනම කුටු ටික වෙනම කණ්ඩායම් වශයෙන් වෙනම වාඩි වෙලා මේ පන්ති කාමරේ නම් TV එකක් හිටන් තියෙනවා. වයිට් බෝඩ් එකක්, ප්‍රොජෙක්ටර් එකක් මේ සියල්ලම ඇතුළත් පන්ති කාමරයක් මෙතන තියෙන්නේ. දැන් ඕගලන්ගේ පන්ති කාමරේ මේ සියල්ල නැති වුණත් තියෙන ටික පවිත්‍රව තියෙනවද? දීපාන්දර එනකොට නම් ලස්සනට තියෙනවා. මම ඉන්ටර්වල් එක කිට්ටුව පීරියඩ් එකේ ආවොත් එහෙම කොහොමද? නැත්තම් ඉන්ටර්වල් එක ඉවර වෙච්ච ගමන් පීරියඩ් එකේ ආවොත් කොහොමද? මං ඉස්සෙල්ලා මොකද කරන්නේ පන්ති කාමරේට ඇවිල්ලා? මෙහෙම තියෙන කොල ටික අහුලන්න කියනවා නේද? පවිත්‍ර නැත්තම් අපිට සිත් ගන්න සුළු බවක් නෑ පන්ති කාමරේ. ඒක උඩ වැඩ කරන්න අපහසුයි. දැන් ඕගොල්ලන් සමහර වෙලාවට වාඩිලා ඉන්නකොට දැනෙන්නේ නෑ, පේන්නේ නෑ. ගොඩක් වෙලාවට පිරිමි ළමයි ඔක ගණන් ගන්න නෑනේ. හැබැයි ලස්සනට තියෙනකොට ආසයිනේ. අපිට සිඳු වුණාම ගණන් නොගත්තට ලස්සනට තියෙනකොට කවුරුත් ආසයි. පින්තූර ටිකක් පන්තියේ ගහලා ඔගලන්ගේ විෂයන් වලට අදාළව ඔගලන්ගේ පොත්පත් නියමිත පිළිවෙලට තියලා කබඩ් වල ඔගලන්ගේ කරන ක්‍රියාකාරකම් වල වැඩ ටික කබඩ් වල කරලා පිළිවෙලට ඒවා ලේබල් කරලා සමහර පන්ති කාමර මම ඔගලන්ගේ ස්කෝලේ දකින්නයි විදිහට. සමහර ගොඩක් වෙලාවට ප්‍රාථමික පන්ති ඊළඟ 6 ශ්‍රේණියට එනකොට ඒක ටික ওই තත්ත්වයේ ගිලිහෙනවා 7 8 9 10 11 වෙනකම්. මොකද සෞඛ්‍ය ඉගෙනගෙන වැඩි වෙනවානේ. නේද? ගෙදර පාසලේ නිවසේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රවර්ධනයේ සෞඛ්‍ය ප්‍රවර්ධනයේ පවත්ව ගන්නවා වගේ පාසලේ සෞඛ්‍ය ප්‍රවර්ධනය තියාගන්නවා. පන්ති කාමරේට එක ගේන්න ඕනේ. ඕගොල්ලෝ තමයි ඒක කරන්නේ. තමන්ගේ පන්ති කාමරේ තමන් ඉන්න තමන් පිරිසිදු කරගත්තොත් තමන්ගේ වැඩ ටික පිළිවෙලට කරගත්තොත් තමන් ඉන්න තැන ලස්සන පන්තියම පිරිසිදු වෙනවා පිළිවෙල වෙනවා. ඒක හැමෝටම ගන්න සුළු පරිසරයක් ඇතුළේම සාමාන්‍යයෙන් ඕගොල්ලෝ නිතරම ව්‍යාකාරී ළමයි. එක හොඳ සෞඛ්‍ය මට්ටමක්. ක්‍රියාකාරී වෙන්නේ ශාරීරික විතරක් නෙමෙයි මානසිකවත් හොඳ ක්‍රියාකාරීත්වයක් තියෙනවා නම් ටක්ගාල ක්‍රියාකාරී වෙලා අපිලිවෙල වුණොත් අපිරිසිදු වුණොත් පන්ති කාමරේ ඉක්මනින් පිරිසිදු කරගන්නත් හිත යොමු වෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. පන්ති කාමර පවිත්‍රතාවය කියන්නේ ඔන්න ඕකයි. හරි. ඊළඟ කාරණේ මොකක්ද කියන්නේ? ගැළපෙන විදිහට තියෙනවා. එහෙම නොවුනොත් අපිට සෞඛ්‍ය තත්ත්වේ පවත්වාගෙන යන්න අපහසු වෙනවා. සෞඛ්‍ය තත්ත්වේ පවත්වාගෙන යන්න අපහසු වෙනවා කියන්නේ අපි හිතමුකෝ දැන් මුළු ස්කෝලේ ඉන්නවා ළමයි 1000. 1000කට ගැළපෙන මට්ටමේ වැසිකිලි කැසිකිලි පහසුකම් නොතිබුනොත් ජලය නොවන ක්‍රම නොතිබුනොත් අපි පොලිමේ බලා ඉන්න එපා අත සෝද ගන්න. වොෂ්රූම් යන්න ගොඩක් වෙලා බලා ඉන්න.
ඒ වගේ මෙතන අපිරිසිදු තත්යක් වුණොත් අපිට තවත් රෝග බෝ වෙන තත්යක් වෙන්න පුළුවන්. ප්‍රමාණයයි පිරිසිදු බවයි දෙක මෙතන තියෙන්න ඕනේ. ටැප් එක ළඟ අත හොදාන ගොඩක් වෙලා බලනකොට කෑම කාලා අත් සෝද ගන්න නැතුව තමයි පන්ති කාමරයට එන්නේ. ඒක තමයි අපි කියන්නේ පාසල් වින්ද ගොඩක් නිදිමතයි වගේ. හරි. පාසලේ තියෙන්න ඕනේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යයින්ට ගැළපෙන ප්‍රමාණයට මේ පහසුකම් සපේ. සංඛ්‍යාවට ගැළපෙන ප්‍රමාණයට. ඊළඟ කාරණේ අපි කතා කරන්නේ මේ ඔයගලන්ගේ පාසලේ ප්‍රමාණවත් ක්‍රීඩා පහසුකම් මම හිතන ඔයගලේ පාසලේ එක තියෙනවා. මේ ඔයගලන්ගේ පාසලේම තියෙන ආනය අඳුර ගන්න පුළුවන් ඇති ඔයගලන්ට මේ ප්‍රමාණය තියෙනවා. අපහසුතාවය එකම තමයි ක්‍රීඩා පිටිය. ක්‍රීඩා පිටිය තියෙනවා. නමුත් අපිට ආසන්නේ නැති කමෙන් නිතර ක්‍රීඩා පිටියෙන් ප්‍රයෝජන ගන්න අපහසු වෙනවා. තියෙනවා නම් ඔයගලන් ඉතාම පහසුවෙන් මේ தත්ත්වය ගොඩනගා ගන්න පුළුවන්. අර ප්‍රධාන වශයෙන් ක්‍රීඩා කරන අවස්ථාවල විතරයි ඔයගල ක්‍රීඩාගාරයේ ක්‍රීඩා පිටියට යන්නේ. අනිත් අවස්ථාවල යවෙන්නේ නැති නිසා සමහර පුහුණු වීම කටයුතු නිරන්තරයෙන් සිදු කරගන්න අපහසු වෙනවා. මානසික සුවය ඇති කරගන්න එකක් අපහසුතාවයක් වෙනවා ක්‍රීඩා පිටිය පාසල ආසන්නයේ නොමැති වීම. ඉතින් ඒකට අපි ඉන්න පාසල් පරිසරයත් එක්ක තමයි මේ ගැටලුව මතුවලා තියෙන්නේ. ඉලණාපන ශාලාව ඔයගලගේ පාසලේ තියෙන. ඒක නම් අපිට මේ වගේ ප්‍රමාණවත් පරිදි ඇත්තෙම නෑ නේද? ශිෂ්‍යයින්ට ගිහිල්ලා වාඩි වෙලා ආහාර ගන්න පුළුවන් තත්ත්වයකට නෑ. ඒකට හේතුවක් මම දකින්නේ නම් පාසලේ තියෙන ඉඩකඩ සීමා සහිත වීම. ඒකට ලොකු ඉඩක් වෙන් කරොත් එහෙම ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න ඉඩකඩ වලින් තමයි අඩු වෙන්නේ. හැබැයි ඉතින් තියෙන එක තව ටිකක් වැඩි දියුණු කරලා පිළිවෙල කරලා ගන්න පුළුවන් නම් හොඳයි කියලායි මම දකින්නේ. ඕගොල්ලොත් දකින්නම ඇති ඒ දේ. සෞඛ්‍යවත් ආපන ශාලාවක මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් වඩා හොඳයි. කොට ආහාරත් පිළිවෙලට තියෙනවා. පිරිසිදුව තියෙනවා. ආහාර ගැනීමේදීත් ඔයගලන්ට පිළිවෙලක් පිරිසිදු ඇතුව ආහාර ගැනීම සිද්ධ කරන්න පුළුවන්. සිත් ගන්නා සුළු පරිසරයකුත් තියෙනවා. ඊළඟට බලාපොරොත්තු වෙන්නේ අපි ඔයගලන්ගේ සුරක්ෂිත බව. භෞතික පරිසරයේ අංගติก මේ කතා කරේ. මොකද්ද ඔයගලන්ගේ සුරක්ෂිත බව කියලා අපි මෙතන කතා කරන්නේ. ඔයගලන්ට පන්ති කාමරේ ඉන්නකොට පාසලට ආවහම පාසලේ ආරක්ෂාව ඔයගලන් ලැබෙන්න ඕනේ. මොන වෙන්ද ආරක්ෂා වෙන්න ඕනේ? මොනවෙන්ද අපි ආරක්ෂා වෙන්න ඕනි පාසලේ? පාසලේ ආරක්ෂා වෙන්න ඕනි මොනවයි? දුම්කුඩු මත්ද්‍රව්‍ය වලින්. එක හරි එක. අනිත් එක පාසලේ අපිට තියෙන්න ඕනේ අපිට සුරක්ෂිතයි කියන හැඟෙන පරිසරය. පැත්තෙන් අපිට ආරක්ෂාව තියෙන්න ඕනේ. පාසලට එනකොට ආරක්ෂාව තියෙනවා. ඇතුළට ආවට බය නැති පරිසරයක් වෙන්න ඕනේ. කුංචි ළමයි විශේෂයෙන්ම ඔයගොල්ලෝ දැකලා ඇති කුංචි මල්ලිලා එනකොට අඬ අඬ ආයෙනවා. ඔගොල්ලොත් එහෙම තමයි ඉන්නේ. හැබැයි ආවට පස්සේ ඔගලන්ට මෙතන ඉන්න ආස වෙන්නවා. ආරක්ෂාව තියනවා කියලා කුංචි ඇයිද හැංගීමක් වෙනවා. කුංචි කාලේදී ගොඩක් කාලවට ආරක්ෂාව තියනවා කියලා හිතන්නේ අම්මා තාත්තා ගාවනේ. අම්මා තාත්තගෙන් ඈත් වෙලා පන්ති කාමරයට ආවම ඒ බය නැතිකම. මෙතන ටීචර්ත් ඉන්නවා. ටීචර් අපිව බලා ගන්නවා. ඉස්කෝලේ ඉන්න අයියලා අපිට ආදරෙයි ඒ කියන හැඟීම ඒගොල්ලන්ට එන්නවා. මේක තහවුරු වුණාම තමයි පාසලේ ඒගොල්ලන්ට ඉන්න සුරක්ෂිත පරිසරයක් තියනවා කියලා කුංචි ඇයිද දැනෙන්නේ. දැන් ටිකෙන් ටික ලොකු පන්තියකට එනකොට දැන් පාසලට හුරුයි. ටීචර්ගේ ආරක්ෂාව තියෙනවා කියලා විශ්වාසයි. ඊකට ඉහළ පන්ති වලට යනකොට අපි හිතමු ඔගොල්ලෝ සෙල්ලම් කරනකොට කුංචි අනතුරක් හරි වෙනවා. ඒ අනතුරු වුණාම මොකද වෙන්නේ? ඒකට ඔයගලන්ට අවශ්‍ය ප්‍රතිකාරය පාසලේදී ලැබෙනවා කියලා විශ්වාසය තියෙනවා. ඊට පාසලට යන එනකොට පාසල ගෙදර ඉඳලාම ඔයගලන්ට ස්කෝලට එක්කෙන්න ඔයගලන්ගේ දේම අපිව නමුත් ස්කෝලේ ළඟදී සමහරට පාසල් වෑන් රථයෙන් බෑලා ඔයගොල්ලෝ එන්නේ. වෑන් රථය ඔයගලන්ව මග දාලා යන්නේ. එතනින් එහාට ඔයගොල්ලෝ පයින් එන්නේ. ඒ අන පාසල ආසන්න ප්‍රමාණයදී ඔයගලන්ට අවස්ථා තියෙනවා. මාර්ග නීති රීති ඔයගලන්ට කියලා දෙන්න ඕනේ. ඒක පාසල ආසන්නයේදී වැඩි පිරිසක් පාසලට ඇතුළු වෙන තැනදී යන්න ඔයගලකෝ රිය නියාමකවරු ඉන්න ඕනේ. මොකද පාසල ඇතුළට එන අයව ආරක්ෂා වෙනවා. ඊළඟ පාසලේම තියෙන්න පුළුවන් අනුතුරුදායක ස්ථාන. දක්ලාට මේකෙත් පෙන්නලා තියෙන මේ බෑවුම් වල ආගාධ ඒ වගේ තත්ත්වයන් අපේ පාසල් පරිසරයේ අඩුයි. හැබැයි ඩෙංගු මදුරු බෝවන වගේ ස්ථාන සමහර විට ඇති වෙන්න පුළුවන්. බෑවුම් වගේ ස්ථාන අපේ පරිසරයේ අඩු වුණාට ලංකාවේ වෙනත් පරිසර තියෙනවා. කඳුකර ප්‍රදේශවල පාසල්වල මේ තත් තියෙනවා. ඒ පරිසරවලදී අපිට මේ තත්ත්වයේ මගහරව ගන්න
ඉතරම පාසල් ඉන්න කාර්ය මණ්ඩලයේ සියල්ලගේම සහය ඔයගලන්ට ලැබෙන්න ඕනේ. මේ මේ ස්ථාන අනුතරදායක දැන් මේ තැන් වලට යන්න එපා. අපි තුන් ඔයගලගේ පාසලේ හැරි ගොඩනැගිල්ලක් හදන වෙලාවෙදී ඒ ආසන්නයට යන එක වලකින්න ඕනේ. අන්න ඒ වෙන් අනෙක් කාර්ය මණ්ඩලයේ ඔයගලන්ව දැනුවත් කරලා कार्य मंडल अवबोध मेमे स्थान दुर्दायक मेमे स्थान रक्षा सहित मेवे लावट मे अनी सूचने अन्नी वगे अवबोध आ रक्षा सहित इला मे वगे तैंग तेंग मधुर बोवन तेंग वगे आसले रोग बोवेंटते अटते පාසල් වහලා තියන. ඔගලංගේ සුරක්ෂිතතාවයේ. ඊළඟට එක තමයි ඔගලංගේ පන්තිවල තත්ත්වයට වයස් සීමාවේ අයිට ඇති වෙන්න පුළුවන් ලොකුම බලපෑම මොනවාද? අපචාර අපයෝජන. ආරක්ෂිත බවක් පරිසරේ. අපචාර අපයෝජන කියන්නේ අයි අතරම වෙනත් වැඩි වෙන්න පුළුවන් ඕගලන් කිව්වා මද්දව්‍ය වෙනවා. වැරදි දර්ශන ඔයගලන්ට දකින්න ලැබෙනවා. සමහරට ෆෝන් එකක් වෙන්න පුළුවන්. වෙනත් අය පෙනෙන පින්තූර වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ මම එකක් කිව්වේ ඒ වය ආදීනම ඔයගලන් දැනුවත් වෙලා ඉන්නවා නම් ඔයගොල්ලෝ ඒ තත්ත්වයට යොමු වෙන්නේ නැහැ. මේ තත්ත්වේ බලක්ව ගන්න ඔයගොල්ලෝ දැනුවත් වීම තමයි පාසලකින් බලාපොරොත්තු වෙන්නේ. හැම සමහර දේවල් ඔයගලන්ට නිවසෙන් දැනගන්න ලැබෙනවා. සමහර දේවල් उपदेश ఉపదేశన గురు భవతే కిన్ని తమంట సమహరట వెని తత్యక్ ఉదాన వెన్న పులువం యాలు వెన తనక ఒగలు దకినం అపి మెతే కథా కరే మేకే తీయన భౌతిక పరిసరే గెన సురక్షితతావే పాసరే భౌతిక పరిసరేన లబెనకొంది అపి వెటక్ గహలా తీనోనం ఏకత్ ఏక తమై ఆపనశాలావే తీయన్నే కొహమద ఇలంగట ప్రమాణవత్ క్రీడా పహసుకం తీయనమద జలే సపేనమద ඇසිකිලි කැසිකිලි පහසුකම් තියෙනවද අන්තිකාමරේද පාසල් භූමිය සිත් ගන්නාසුරුද ඔන්න තත්ත්වෝම අපි කතා කරේ පිරිසිදු වාතය භෞතික පරිසරය ගැන පාසලේ මොනවටද මේ භෞතික පරිසරය ගැන සෞඛ්‍යවත් පාසල් පරිසරයක තීතු අංග වලින් පළවෙනි එක භෞතික පරිසරය ඊළඟ එක තමයි අපි කතා කරන්නේ මානසික පරිසරයයි සමාජීය පරිසරයයි මේ දෙක අපි එකට කතා කරනවා. මෙතෙක් කතා කරේකටත් ওই ටික ගැන කියවුණා. එළපොත ළඟ තියෙනවනේ මම මෙතනින් එහා ටික ඔයගලගේ පොතත් එක්ක සම්බන්ධ මානසික හා සමාජීය පරිසරය. යහපත් මානසික සමාජීය පරිසරයක් විදිහට සලකන්නේ වටපිට ඉන්න පුද්ගලය සියල්ලම එක්ක යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන සතුටින් ඉන්න පුළුවන්. පරිසරයක් නා අපි එනවා මම උගන්වන්න මාත් එක්ක සතුටින් ඉගෙන ගන්න නැත්නම් එතන යහපත් පරිසරයක් ඉන්නේ නෑනේ අකමැත්තෙන් නම් ඉන්නේ දැන් අද ඕගොල්ලෝ පාමේ පාඩමට සම්බන්ධ වෙන්නෙත් නෑ අකමැති නා නේද පාඩමට සම්බන්ධ වෙන්නේ මේ පාඩම ඉගෙන ගන්නත් කැමති නම් ගුරුවරයටත් කැමති නම් විතරයි පාසල ඇතුලේ ඕගලන්ගේ sannivedanaye පහසු නම් ගුරුවරු ශිෂ්‍යව අතර වෙන්න පුළුවන් ශිෂ්‍යව ශිෂ්‍යය අතර වෙන්න පුළුවන් ඒ sannivedanaye පහසුතාවයක් ඕගලන්ට තියෙනවා නා ඊළඟට ඕගලන් තව එක්කෙනෙක්ට මොනව හරි අපහසුතාවයක් ඇති වෙනකොට ඕගලන්ට අනුකම්පාවක් ඇති වෙනවා නะ සහකම්පණය කියන්නේ ඒකයි. ඒ කියන්නේ හැඟීමක් දැනීමක් තියෙනවා නම් අන්න ඕගලන් හොඳ මානසික සමාජීය පරිසරයක් ගොඩනගාගෙන තියෙනවා. ඒක යටතේ අපිට තියෙනවා කරුණු
පහක් කතා කරන්න. මානසික සාමර්ථ්‍ය පරිසරය යටතේ කරුණු පහක් මෙන්න මේ කරුණු ටික. සුරක්ෂිත බව. මේ රණ්ඩු දබර ආදීන් තොර වෙන්න ඕනේ. හැබැයි ඉතින් මේ විතරම මම දකින දෙයක් ඉතින් සතුටෙන් රණ්ඩු වෙනවා වෙන්නත් පුළුවන්. අන්ති කාමරයේ ඔගොල්ලෝ දකින්නවා. හමක් නැහැ රණ්ඩු වෙන්නේ නැතුව විනෝදයෙන් සැහැල්ලුවෙන් ඉන්න එක හොඳයි. අනතුරුදායක වෙච්ච අවස්ථාත් දැකලා තියෙනවා. අන්න ඒ තත්ත්වයන් මග අරව ගන්න එක තමයි වෙන්න ඕනේ. සනුල් එයාගේ ෆොටෝ එක විතරක් තිබුණොත් හොඳයි මට. යාළුවෙක් එක්ක මේ අතරේ වෙන වෙන දේවල් වලින් කතා කරන්න උත්සාහ කළොත් මේ අවබෝධය නැතුව යනවා. හරි. මොකද මේ සමහර අය දැන් මේ ඉන්නේ දැන් ගොඩක් පැය භාගයක් විතර ගිහිල්ලා හැරිලා තියෙන්නේ දැන් වගේ නේද? ආ හරි ඊළඟට තියෙනවා මේකේ උපදේශන පහසුකම් අපි ඒක පොඩ්ඩක් කලිනුත් කතා කරා. ඔගලන්ට මේ කියන සුරක්ෂිත බව ඇති කරන්න මේ උපදේශනය අවශ්‍යයි. සැහැල්ලුවෙන් විනෝදයෙන් ඉන්න ඕනේ හැමෝම. හැබැයි අපයෝජනයක් වෙන්නත් බෑ, කාටවත් හිංසනයක් වෙන්නත් බෑ, රණ්ඩු වෙන්නත් බෑ. මේවා බෑ කියලා කියන්නේ මේවා හොඳ පාසල් පරිසරයකට සුදුසු ලක්ෂණ නෙමෙයි. ඒතකොට දැන් එක පන්තියක ඔගොල්ලෝ දෙන්නේ රණ්ඩු වෙනවා, තව පන්තියක තව දෙන්නේ පන්ති කීයක් තියෙනවද? ඒ වගේ උනොත් මේ පන්ති මුළු පාසලම අපිට නිෂ්කලංක පරිසරයක් ඇති වෙන එකක් නැහැ. ගැන්වීමට සුදුසු පරිසරයක් තියෙන එකක් නැහැ. ඔගලන්ටත් ප්‍රියමනාප පරිසරයක් වෙන එකක් නැහැ. නැ මේ උපදේශන පහසුකම් ලැබෙන්න ඕනේ. කාගේද උපදේශන දෙන්නේ? පාසලේ ඉන්න උපදේශන ගුරු භවතාව විතරක් නෙමෙයි, ඔගලයි පන්ති කාමරේට හැම ගුරුවරයෙක්ම ඔගලන්ට උපදේශන දෙනවා. රක්ෂිතව ඉගෙන ගන්න පාසලේ ඉන්න හැම ගුරුවරයෙක්ම ඔගලන්ට මේ උපදේශනේ ලබා දෙනවා. මොන විදියටද පාසලේදී පන්ති කාමරේදී විශේෂ වෙලාවේදී හැසිරෙන්න ඕනේ කියන්නේ. ඒ හැසිරීම සම්බන්ධයෙන් තමයි ගොඩක් උපදෙස්. ඔගොල්ලෝ සියල්ල එක සතුටින් සහයෝගයෙන් ජීවත් වෙන්න පුළුවන්. කියන්නේ සියල්ලටම එකසේ සලකන්න ඕනේ. ගුරුවරයා යාළුව වෙන්න පුළුවන්. පන්ති කාමරයට ආවට පස්සේ ඔගොල්ලෝ ඔක්කොම එක හා සමානයිනේ. ඒ හැමෝටම ගුරු භවතාගෙන් එක හා සමාන පිළිගැනීමක් එන්න ඕනේ. ඊළඟට යාළුව අතර හැමෝටම එක වගේ පිළිගැනීමක් තියෙනවා. එක පන්තියක එක්කෙනෙක් විතරක් අපි යම් විදිහකින් පොං කරලා තිබ්බොත් එහෙම එයා සතුටෙන් ඉන්නේ නැහනේ. ඒතර එයාට මේ පන්ති කාමරේ සුරක්ෂිත බවක් දැනෙන්නේ නැහැ. ආරක්ෂිත බවක් දැනෙන්නේ නැහැ. මානසික සුවයක් දැනෙන්නේ නැහැ. අන්න ඒ තත්ත්වය. ඊළඟට පරිසරයක් තියනවා කියලා තමන්ට ආදරය කරන යාළුවෝ ඉන්නවා. ඊළඟට ගුරුබවතුන් ඉන්නවා. පරිසරය ආරක්ෂාව තියෙනවා කියන එක ඒගොල්ලන්ට දැනෙන්න ඕනේ. ඊළඟට කණ්ඩායම් ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව. දැන් ඔයගොල්ලෝ කැමති කණ්ඩායමක් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ඒ වැඩ කරන්න කැමති වෙනකොට ඔයගොල්ලෝ කට්ටියටම එකතු කරලා වැඩ කරන්න අවස්ථාව අපි දෙන්න ඕනේ. ඒක අවස්ථාවක් තමයි ඔයගොල්ලන්ට මතක් වෙන්නේ ක්‍රීඩා උත්සවේ. ක්‍රීඩා උත්සවේ ඔයගොල්ලන්ට මතක් වෙනවා. ඒ ක්‍රීඩා උත්සවයේදී අපි කණ්ඩායමක් එක්ක එකතුලා නේද වැඩ කරන්නේ. අන්න ඒ වගේ අවස්ථාවන් වලට ඔයගලන්ට අවස්ථාව සැපය වුණොත් තමයි මානසික සමාජීය පරිසරයේ පාසලේ යහපත් වෙන්නේ. තනියෙන් ඉන්න කැමති නෑනේ හැමතිස්සෙම නේද? එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්න විනෝද වෙන්නත් කැමතියි. අපි අරගෙන යන චාරිකාවක් අධ්‍යාපන චාරිකාවක් වගේම ඔයගොල්ලෝ කණ්ඩායමක් එක්ක එකට එකතු කරන ඔයගොල්ලෝ විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කරනවා. ඔගලන්ට අවස්ථාව සලසන්න. එතකොට ඔයගොල්ලන්ගේ මුළු පාසලේම යහපත් මානසික සමාජීය පරිසරයක් ගොඩනැගෙනවා. ඊළඟට තමයි කරන්න ඕන දේ තමයි මෙන්න මේක. මොකද ඔයගොල්ලන්ව තියෙනවා හිතන්නේ මේක කෙරෙනවා ඔයගොල්ලන්ගේ පාසලේ. අපි දැන් ක්‍රීඩා උත්සවයේ තිබ්බහම අමාචේ ක්‍රීඩා උත්සවයේදී සහතික ත්‍යාග ප්‍රදාන දක්ෂතා තියන අය වගේ කරනවා. මං කියලා කියන්නේ නැහැ පුතේ.
සමහරුන්ට ක්‍රීඩා පැත්තෙන් දක්ෂයි. සමහරු අධ්‍යාපනයේ පැත්තෙන් දක්ෂයි. සමහරු කලාව පැත්තෙන් දක්ෂයි. හැමෝම හැම පැත්තෙම දක්ෂතා තියෙනවනේ. එක එක පැතිවලින් එක එක කෙනාට තියෙනවා. ඒ අයට ඒ ඒ දක්ෂතා තියෙන පැත්තේ ඒ කිරීම කරනවා. පාසලක ඒ අගය කිරීම කරන්න පුළුවන් ක්‍රමය තමයි ත්‍යාග සහතික ලබා දීම. දැන් මේ මේ වාතාවරණ නිසා උගලට පාසලේ ත්‍යාග ප්‍රදාන උත්සව ඒවා ටික තරමක් කල් ගත වෙන්න ඇති. නමුත් ඒවා ඉදිරියේදී ඒ විදිහටම සැලසුම් වෙයි. එහෙම වුණාම උගලන්ට ඔන්න අර අගය කිරීම ක්‍රීඩාවලදී නොලැබුණු අයට මෙන්න මේ දැනකදී උගලන්ගේ අගය කිරීම දැක ගන්න ලැබේ. ඒ අගය කිරීම අපි ඒ වෙලාවේදී ලැබෙනවා වගේම මෙන්න මෙහෙමත් හිතන්න. අන්ති කාමරේදී අපි ඔයගොල්ලෝ ප්‍රශ්න අහනවා. උත්තර දෙනවා. අපි හොඳයි කියනවා. ඒකත් අගය කිරීම. ඔගලන්ගේ අපි බලලා හරි දානවා. ඒකත් අගය කිරීම. ඔගලන්ට දැන් මොහරි ක්‍රියාකාරකමක් කරගෙන ඉන්න කිව්වහම ඔගොල්ලෝ අරගෙන එනවා. හැමෝම මේක ලස්සනයි හොඳයි කියලා දකිනවා. කෙනෙක් ප්‍රශ්නට උත්තර දෙනවා. ඒ වගේම තමයි වැරදි වැඩක් කරාම වැරදි වැඩක් කරාම ඒකන අවබෝධ කරලා දෙනවා. සමහරට සුළු දඬුවමක් ලැබෙන්නත් පුළුවන්. ඒ එයාට අවබෝධ කරලා දෙන්නේ මේක මේ හැසිරීම පිටරට ගැළපෙන්නේ නැහැ. ඒතර අගය කිරීම ලබන්න නම් ආදරයේ රැකවරණයේ වගේම අගය කිරීම ලබන්න නම් මෙන්න මේ විදිහට තමයි ඔයගොල්ලෝ ජීවත් වෙන්නේ. මොකද්ද? විනයගරුකම. විනයගරුකව නීතිගරුකව පාසල තුල හැසිරීමට වග බලා ගන්න ඕනේ. ගුරුවරු තිසුන්ගෙන් කිසිදු අනිත් අයට කිසිදු හිංසනයකට ලක් නොවේ ඕගොල්ලෝ ලක් නොවෙන්නත් අනිත් අයව ඒ තත්ත්වයට පත් නොකරන්නත් ඕගොල්ලෝ හිතර ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඕගලන්ට හොඳ සුරක්ෂිත පාසලක් තියෙනවා කියලා විශ්වාසනීයත්වයක් ලැබෙන්නේ. අනිත් අයට විශ්වාසය ඇති කරවන්න පුළුවන් වෙන්නේ ගුරුවරයා වගේම ශිෂ්‍යයින්ගෙත් මේකට දායකත්වයේ ලොකු බලපෑමක් ඇති කරනවා. විද්‍යාලපති අනිත් කාර්ය මණ්ඩල සියල්ලගේ. එහෙම නැතුනොත් එම අපිටම පාසලක ඒ තත්ත්වයේ අනිත් අයගේ සහයෝගය නොලැබුණොත් මේ ඔක්කොම පාසල් පරිසරයේ පිරිසිදු වෙන එකක් නැහැ. පාසල හරියට කළමනාකරණය වෙන එකක් නැහැ. පන්ති කාමර නඩත්තු වෙන එකක් නැහැ. මේ ඔක්කොම දුරයි. දැන් ඔයගලගේ හැම අවුරුද්දකම මං හිතන්නේ පාසල ඊළඟ අවුරුද්ද යන කලින් පිරිසිදු කිරීම නඩත්තු වෙනවා. ඒවා විද්‍යාලපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වෙනවා. ගුරු බණ්ඩලේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වෙනවා. දිනපතා පාසල නඩත්තු කිරීම ඒ මඟ පෙන්වීම මත ක්‍රියාත්මක වෙනවා. අපිත් හිතනවා මේ දේ ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊළඟට කරෙන්න ඕන කාරණේ තමයි මොකද උපදේශන පහසුකම්. දැන් අපි කලිනුත් කිව්වා උපදේශනේ ලැබෙන්න ඕන කියලා. මොකටද? ඔගලන්ට ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්න හේතු වෙනවා. සරල උදාහරණයක් ගමු. දැන් අටේ පන්තියේ ඉන්නේ. දැන් ටිකක් ශාරීරික මානසික වෙනස්කම් වලට ලක් වෙන වයස. සමහරලාට ඔගලන් මේවා යාළු එක්ක කතා කරනවා ඇති. දැන් දෙමව්පියක කතා කරනවා නොවනවා වෙන්නත් පුළුවන්. අන්න ඒ වෙනකොට ඔයගලන්ට උපදේශ ගන්න පුළුවන් ඔයගලගේ උපදේශන ගුරු භවතාගෙන් නැත්නම් පන්ති බාර ගුරුවරයෙක්ගෙන් නැත්නම් තමන් වඩා ප්‍රිය කරන ගුරු භවතාගෙන්. ඔයගලන්ට තියෙනවන යම් කිසි ගැටලුවක් ශාරීරික මානසික යහලුව එක්ක ඕනම අවස්ථාවක. පාසල තුලදී තමන්ට පුළුවන් වෙන්න ඕනේ මේ උපදෙස් ලබා ගන්න. ඒ පහසුකම් පාසලේ තියෙනවා. සාමාන්‍යයෙන් පාසල් වල උපදේශනයේ බාර විශේෂ ගුරු භවතෙක් ඉන්නවා. ඒ ගුරුභවතට ඕනම කෙනෙකුට ඕනම ප්‍රශ්නයක් කියන්න පුළුවන් වෙන්නේ. එවැනි ගුරුභවතෙක් තමයි කියන විශේෂ දැනුමක් තියෙන ගුරුභවතෙක් තමයි ඒ ඇතුළ වෙ. ඒ වගේ මේ විපාසලේ නම් කරලා තියෙන්නේ. ඒතකොට ඕගලන්ට පුළුවන් වෙනවා ඒ ගුරුභවතට ළඟට ගිහිල්ලා ඕගලන්ට තියෙන සියලුම ගැටලු නොහරි අහන්න තියෙන දෙයක් තියෙනවා නම් අහන්න අභියෝගයක් තියෙනවා නම් ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියලා දැන් මම අපිට ඔයගලන්ට පන්ති කාමරේදී තියෙනවා පාසලේදී ක්‍රීඩා වලට යොමු කරනවා. එහෙම නැත්නම් වෙන කතික තරඟයකට ගායන තරඟයකට ඔයගල යොමු කරනවා. ඒ වගේ වෙලාවදී ඔයගල උපදෙස් ගන්න ඕනේ මේක කොහොමද ජයග්‍රහණය කරන්නේ මේක ඉදිරිපත් කරන්න ඕන. ඔයගලන්ට අභියෝගයක් ඇවිල්ලා තියෙනවා. ඒවට උපදෙස් ගන්න ඒ ඒ අංශ බාර ගුරුතුමෝගේ වෙනත් මානසික ගැටලුවක් වෙන්න පුළුවන් වෙන මොනවා හරි ගැටලුවක් ආවොත්
එහෙම විශේෂ විශේෂ නැතුව අන්නාර උපදේශකයා ළඟට ගිහිලා උපදේශ ගන්න පුළුවන්. මේකේ තියෙනවා ඔයගලන්ට ඒ වගේ හිංසාවලට ලක් වෙනකොට. මිතුරෙන් නැතුව යනවා. කවුරු හරි යාළුවෙක් තරහ වෙනවා. ඒක දුක් ගැටලුවක් වෙන අවස්ථා තියෙනවානේ. අන්න ඒ ගැන කතා කරන්න උපදේශන සේවය පාසලක අවශ්‍යයි. ඒකට විශ්වාසවන්තභාවයේ රකින්න පිළිගැනීම තියෙන කෙනෙක් තමයි ගුරුවරයෙක් ඔයගලන් ගුරුවරුන්ගෙන් යොමු වෙන්නේ. එයාගේ ඕනම වෙලාවක සේවය ලබා ගන්න හැකියාවක් තියෙනවා. නැත්නම් මොකද මේ වගේ ගැටලුකාරී මානසික ප්‍රශ්නයක් ආවලාට පස්සේ ගිහින් උපදෙස් හොයන්න බෑ. ඒවලම කතා කරන්න අවස්ථාව තියෙනවා. ඒ තත්ත්වේ මග හරව ගන්න පුළුවන් වෙන්නේ එතකොට තමයි. නෝබලන්ට ඒ ගැන ක්‍රියාකාරකමකුත් තියෙනවා. උපදේශන සේවා ගුරුතුමා හෝ ගුරුතුමිය මුණ ගැසී විභාගයට පාඩම් කිරීමට කම්මැලි වීම වැනි ගැටලුවක් සාකච්ඡා කරන්න. ඔගොල්ලෝ දන්නවද ඔයගලගේ පාසලේ උපදේශන සේවාව භාරව ඉන්න ගුරුතුමා කවුද කියලා? ඔයගොල්ලෝ දන්න කෙනෙක් ඉන්නව නම් මට කියන්නකෝ. මම දන්නෙත් නෑ. දන්නවද කවුරුවත්? දැන් මම ඊළඟ දවසේ පාඩමේදී කවුද කියලා හොයලා ඔයගලන්ට දැනුවත් කරන්නම්. ඊළඟට අනෙක් කාරණේ තමයි දඩබ්බර ළමෙක් වෙන්න පුළුවන් එහෙමත් සමහර අය ඉන්නවා. ඒ කිසි දෙයක් අලකන්නේ නැතුව හැමෝම එක වගේ සැලසුම් හිතලා මෝටම සමානව උපදේශ දෙන්න. අපිට පාසලේ එහෙම අවස්ථා මොන ගැහෙනවා. හැම ළමෙක්ම එක හා සමාන නැහැ. කෙනෙක්ගෙන් කෙනෙක් විවිධයි, වෙනස් වෙනවා. ඒ එක එක්කෙනා වෙන වෙනම අවබෝධ කරගෙන හැමෝටම එක විදිහට ගන්න උපදේශ දෙන එක ආදරේ කරුණාව දක්වන එක තමයි ගුරු මණ්ඩලයේ අනෙක් දුහල්පති ඇතුළු අනෙක් කාර්ය මණ්ඩලයේ කාර්යභාරය වෙන්නේ. ඒ වගේම තමයි අනෙක් වණ්ඩත් කියලා දෙන්න එක හැමෝටම පන්ති ඉන්න එක හා සමානව සලකන්න කියලා. එහෙම නොවුනොත් තමයි කෙනෙක් විශේෂී වුණොත් එයාට පාසලෙන් විදිහරයක් වුණොත් ඔන්න එයාට අධ්‍යාපනයේත් එපා වෙනවා. පාසලත් යාළුවෝ මිත්‍රයෙක් එපා වෙනවා. කවුරුත් නැහැ කියලා හිතෙනවා. එහෙම වුණාම අමයි අර සමාජයේ ඉන්න දැනට ඉන්නවනේ සමාජයේ විවිධ අය අපරාධකාරයෝ බවට පත් වෙච්ච ඒ තත්ත්වයට පත් වෙන මේ පාසල් කාලේට මේ වගේ ගැටළු වලට මුහුණ දෙච්ච අය කියලා මට හිතෙනවා. ඊළඟට කණ්ඩායම් ක්‍රියාකාරකම් කරන්නේ කොහොමද? උගලන්ට ඔක්ගේ හැකියාව වර්ධනය කරගන්න අපි කණ්ඩායමක් එක්ක එකතු වෙලා වැඩ කරනකොට එක එක්කෙනා අතර තියෙන හැකියාවන් අඳුනා ගන්න පුළුවන්. බෙදා හදා අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඊළඟ කණ්ඩායමක් එක්ක වැඩ කරනකොට සහයෝගයේ උගක් වැඩගත්. මොකද අපි සමාජයේ ජීවත් වෙන්නේ තනියෙන් නෙමෙයි. වැඩිහිටිය විදිහට ගියාම ගොඩක් පිරිසක් එක්ක ජීවත් වෙනවා. ඒතර එහෙම ජීවත් වෙනකොට ඒ අයගේ අදහස් වලට ගරු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ අදහස් වලට කරන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒවට හැකියාව ලබන්න නම් කණ්ඩායමක ක්‍රියා කිරීමේ හුරු ඔබට තියෙන්න ඕනේ. ඒක පාසලෙන් තමයි පටන් ගන්න අපිට ලැබෙන්නේ. නායකට ඇහුම්කම් දෙන්න ඕනේ, ගරු කරන්න ඕනේ. අන්නේ අවස්ථාව උන්ට ලැබෙන්නේ පාසල තුලදී. දැන් ගොඩක් කාලවලට ඔය 8 9 පන්ති වලට වෙනකොට හැමෝම උත්සාහ කරනවා මම තමයි නායකයා කියලා. පිරිමිලාමයි අතර විශේෂ. ඉච්ච මම තමයි නායකයා කියලා හැමතිස්සෙම කියනවනේ. නේද? කණ්ඩායමක් දැම්මම මම නායකයා වෙනවා. ඒ හොඳයි. ඒ ඉදිරිපත් වෙන එක්කෙනා හොඳ නායකත්වයක් හැකියාවක් තියෙන කෙනෙක් තමයි ඉදිරිපත් වෙන්නේ. හැබැයි ඒ වගේම එයා පණ්ඩායමේ අනිත් අයට ඇහුම්කම් දෙන්නත් ඕනේ. අනිත් අයත් නායකයාට ගරු කරන්න පුළුවන්. ඒ රක්ෂණය අනිත් අයව සහයෝගයෙන් අරගෙන වැඩ කරන්නේ. ඒ හැකියාව හැමෝ තුළම තියෙන්න ඕනේ. ඊළඟට ඒ වගේම අගේ කිරීම ගැන අපි කලිනුත් කතා කරා. කුසලතා ඔබලංගේ ඒ කරන්න ඕනේ. ආත්මඥාණයට අපි කලින්ම පාඩමකදී කතා කරලා තිනවා හානි නොවන විදිහට අගය කරලා දක්ෂතා මතු කරලා කුසලතා හඳුනාගෙන ඒ අංශවලට සුකට ඔයගලන්ට තව තවත් ඒ අංශවලින් ඉදිරියට යන්න දිරිමත් වෙනවා. ඒකට දක්ෂතා ඇති අය අගය කිරීමයි අංශයකින් හැකියාවක් වැඩි දියුණු කිරීමයි තමයි ගුරුවරුත්
ඕගොල්ලන්ව ධෛර්යමත් කිරීම කරන්න ඕන. ඊළඟට තියෙනවා ඕගොල්ලොත් අනිත් අයගේ දක්ෂතා අගය කරන්න ඕන. හොඳ ගුණාංග අගය කරන්න ඕන. අපි දැන් ක්‍රීඩා උත්සවේ නම් ඔක් කරනවා. චියර් කරනවානේ. ඒ වගේ අනිත් වෙලාවටත් පන්ති කාමරේදී අනිත් අවස්ථාවලදීත් ඒගොල්ලන්ව අගය කිරීමක් වා හොඳයි. වා දක්ෂයි කියන එක කිව්වහම එයා තවත් සතුටටපත් වෙලා ඒ දක්ෂතා දියුණු කරගන්න උත්සාහවන්ත වෙනවා. මේක තියෙනවා තව ක්‍රියාකාරකම. මේ කියන ක්‍රියාකාරකම් ඔගොල්ලෝ කරන්න ඕනේ මේ පාඩමේම තියෙන පාසලේ මානසික හා සමාජීය පරිසරයේ යහපත් කිරීම සඳහා දියත් කර ඇති වැඩසටහන් ලැයිස්තුවක් සකස් කරන්න කියලා. මීට අමතරව ක්‍රියාත්මක කළ හැකි වැඩසටහන් යෝජනා කරන්න කියලා. දැන් මේ නිවාඩු දවස් ටිකේ ගෙදර ඉන්න ගමන් මේ ක්‍රියාකාරකමට අවශ්‍ය දේවල් සූදානම් වෙන්න. තමන් ලයිස්තු ගත කරන්න. තව විනාඩි 5ක වගේ කාලයක් තියෙනවා මට මේ ගැන කතා කරන්න. මේක ටිකක් දීර්ඝ මාතෘකාවක්. පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධනයේ ගත යුතු ක්‍රියාමාර්ග මම කෙටියෙන් මතක් කරගෙන යන්නම්. තේමා 3ක් 5ක් ඔස්සේ මේ කරුණු ටික කතා කරනවා. ඒ තේමා පහ ඔයගලන් කලින් පන්ති එකත් ඉගෙනගෙන තියෙනවා. නිවසේ පාසලේ පවුලේ සෞඛ්‍ය තත්ත්වේ වර්ධනය කරන්න ගලපගෙන යන්න ඕන තේමා පහක්. ඒ තේමා පහ තමයි සෞඛ්‍ය ප්‍රවර්ධන ප්‍රතිපත්ති සකස් කරන එක, පුද්ගල නිපුණතා දැනුම සංවර්ධනය කරන එක, සෞඛ්‍යට හිතකර පරිසරයක් ඇති කරන එක, ප්‍රජා ලබා ගන්න එක, සෞඛ්‍ය සේවා ප්‍රතිසංවර්ධනය කරන එක හා උපරිම ප්‍රයෝජන ලබා ගන්න. මේ කරුණු පහ යටතේ ඕගලන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධන තේමා විදිහට සලකන්න. ඕනම පාසලක ප්‍රතිපත්ති සකස්න අපි පාසලට ගැලපෙන විදිහට සෞඛ්‍ය පිළිබඳ දැනුම ලබා ගන්න ප්‍රතිපත්ති සකස් කරනවා. දැන් මේ කාලේ බලන්නකො මේ කොවිඩ් වසංගත තත්ත්වයේ යටතේ වෙනම ප්‍රතිපත්ති ටිකක් සකස් කරලා තිනවා. අපි මුඛ ආවරණ පැලඳගෙන තමයි නිවසෙන් එළියට යන්නේ. මොනම තැනකවත් ඒක නැතුව ඉන්න බෑ. නිතරම දෑත් සෝදන්න ඕනේ. ඔන්න ප්‍රතිපත්ති සකස් කරලා තියෙන. දෙදෙනෙක් අතර මීටරයක දාගෙන තමයි අපි ක්‍රියාකාරී වෙන්න ඕනේ මේ දිනවල. ඒව සෞඛ්‍ය ප්‍රතිපත්ති අපි දැනට සකස් කරගන්නද. ඉතින් මේවා අනුගමනය කරනවා වගේම හොඳ නිරෝගී සෞඛ්‍යයක් අපිට තියෙන්න එපේ. එhmenan ඒ සඳහා අපි පෝෂ්‍යදායි ආහාර ගන්න ඕනේ. එතකොට පාසලට පුළුවන් පෝෂ්‍යදායි ආහාර විතරක් ගේන්න කියලා ප්‍රතිපත්තියක් හදාගන්න. අපි කලින් පාඩමකදී පෝෂ්‍යදායි ආහාර ගැන කතා කරානේ.